අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස, දැන් සතර කමටහන් වඩනවා කියන කාරණය ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න මම අදහස් කරනවා. දැන් අපිට යම්කිසි ක්‍රියාවක් කර කර ඉන්නකොට ද්වේෂයක් මතුවුණොත්, එතකොට ඒ අවස්ථාවේදී අපි මෛත්‍රිය සහගත සිතුවිලි පහළ කරගන්නවා කියන්නේ සියලු ඒට අර මේ සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුක්ඛ ඒ වචන නෙමෙයි. දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන, අපිට ඔය ඇහැට කන්ට නාසයට දිවට ගලට හයට තමයි මේ අපිට නොගැලපෙන නොපෑහෙන විරුද්ධ දේවල් රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව, පහස එන්නේ. ඒ වෙලාවට අපේ හිතේ දෙවෙනි වේසයෙන් වේගයක් වේදනාවක් එනවා. ඒක තමයි තරහ කියන්නේ. ඒක තමයි වෛරය කියන්නේ. ඒක තමයි ක්‍රෝධය. මේ වෛරයෙන් ක්‍රෝධයෙන් අපි කටයුතු කළොත් ව්‍යාපාද විතක්ක විචාර පැවැත්වුවොත් අපේ ඇතුළාන්තයේ කිලුට වෙනවා. ඒක අපේ ඇතුළාන්තයේ කිලුට වෙන බව දැනගන්න ඕන. ඒක අපිට කර්මයක් උරුම වන බව දැනගන්න ඕන. අපිට දුකක් උරුම වන බව දැනගන්න ඕන. අපිට අපාය යන්න සිද්ධ වෙන බව දැනගන්න ඕන. අර සේරිවාණි ජාතකේ අර මේක ඒ මොහොතේ පුද්ගලයා ඒ තලිය අහිමි වෙන එකට ද්වේෂයක් නොකළා නම් අදටත් සමාජ නිවන් දක. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන අපි තරහ පුළුවන් තරම් ඉක්මනට අයින් කළා, අපි ඒ පුද්ගලයාට ඒ අවස්ථාවේ ඒ තැනටම මෙත්තානුස්සතිය වඩන්න ඕනේ. යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වා, සුවපත් වේවා. ඒ පුද්ගලයාටත් යම් කිසි වේගයක් වේදනාවක් එන්න ඇති, අපි ඒ වේගයට වේදනාවට ඒ පුද්ගලයාට ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කළ හරියන්නේ. ඒ පුද්ගලයාටත් යහපතක් සිතක් ශාන්තියක් වේවා, සුවපත් වේවා, නිරෝධ වේවා. එමනම් තව නොයෙකුත් ආකාරයේ මෙත්තානුස්සති වඩන්න පුළුවන්, මෙත් සිතක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ මෙත් සිත ඇති කරගත්තට සමතේටපත් වෙනවා විතරයි. දැන් මේක අපේ හිතේ අර දෙවෙනි වේෂය ද්වේෂය නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා මමත්වයෙන් අරගෙන, ඒකනේ අර අපිට නොගැලපෙන දෙයක් දැක්ක හැටිය ඇහුව හැටිය අපේ හිතේ වේගයක් එන්නේ මේක නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා. මේ නිත්‍ය සුඛ අත්ත අයින් කරන්න අනිත්‍ය අනුපස්සනා කළා, නිත්‍ය අයින් කරන්න ඕන, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥාව අයින් කරන්න ඕන, විපරිණාම ධර්මය අනුපස්සනා කළා අත්ත සංඥාව අයින් කරන්න ඕන. එමනම් අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, විපරිණාම ධම්මානුපස්සී විහෙරති අත්ත සංඥා පජහති. මේවා මේ වචන වලින් කිව්වට මේක ප්‍රායෝගිකව අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට අපිට පුරුද්දක් වුණා ලබා ගන්න ඕන කරන්න. එතකොට අපේ හිත අර තරහින් බැඳෙන්නේ නැහැ, නිබිලා වෙනවා. අර ඇලෙන්නේ නැහැ, විරාගා වෙනවා. ඒ අනුව අපි රෝධ ගහන්නේ නැහැ, නිරෝධ වෙනවා. ඒ අනුව උපාදානයෙන් මිදෙනවා. අපේ හිත කිලුටු බවෙන් කෙලස් බවෙන් මිදී නිදහස් වෙනවා. එතකොට දැන් සතර කමටහන් කියන්නේ අසුභානුස්සති, මරණානුස්සති, අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. ඔය හතරම මිනිස්සේ කැටියට අපි කරන්න වෙලාවක් තියෙනවා. දැන් අපිට තරහක් ආපු වෙලාවට තමයි මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. අපිට ප්‍රිය දෙයට ඇනිලා අපි කාම විතක්ක විචාර පවත්වන අවස්ථාවක නම්, අපේ හිත රාගයෙන් කිලුටු වෙන්නේ නැන අවස්ථාවකට නම් අපි ඒකේ අසුභය අනුපස්සනා කරන්න ඕනේ. එතකොට අසුභය අනුපස්සනා කරන්න නොයෙකුත් ආකාරයේ අසුභානුස්සති තියෙනවා. අත්හැරීම නාතයි, නොඇල්ම නාතයි, මිදීම නාතයි, අත්හැරීම විත්තා, නොඇල්ම විත්තා, මිදීම විත්තා, එහෙමත් පුළුවන්. එම නැන්නම් මේක බුදුහාමුදුරුවෝ අර
අසුභය අනුපස්සනා කරන්න පටිකූල මනසිකාරය කොටස් වලට බෙදලා බලන්න. අපි හිතමුකෝ අපි දැක්කා කියලා ප්‍රියමනාප පංච කල්යාණියක්. ලස්සන ගෑන් ළමයි දැක්ක බොහොම ප්‍රියමනාපයි. අපේ හිතේ කාම විතක්කයක් විචාරයක් එනවා. ආපිට කරන්න ඕන බෙදලා බලන්න ඕන. මේක තියෙන්නේ කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක්, දත් ගොඩක්, කේසා ලෝමා නකා දන්ත. එතකොට අපි අර ප්‍රියදේට ඇලෙන්නේ. අර නිච්චසේ සුඛසේ ආත්‍රසේ ඒ පංච කල්යාණියට තියෙන කැමැත්ත අපෙන් නැති වෙනවා. ඒ නිසා අපි අසුභය අනුපස්සනා කරලා අර නිච්ච සුඛාත්ත අයින් කරනවා. තව ධාතු මනසිකාරයෙන් බෙදන්නත් පුළුවන්. මේක තියෙන්නේ ආපෝ ධාතු, ආයෝ ධාතු, පඨවි ධාතු. එහෙම නැත්නම් තව නවසීව ටික පබ්බේනුත් මෙනෙහි කරන්න පුළුවන්. තව නොයෙකුත් ක්‍රම මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ මේ අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන්ඩ, සතර කමඨාන් වඩන්ඩ නොයෙකුත් ආකාරයේ කියන්නේ. එතකොට මේ යම්කිසි භාවනා වැඩසටහන කරනම කියන්නේ අපේ ඇතුළාන්තය කිලුඩු වෙන්න එන එක නමත්තලා පිරිසිදු කරගන්න. පිරිසිදු වුණ බව තමන් දන්නවා. තමන්ට තේරෙනවා. කිලුඩු වුණ බව පෘථග්ජන පුද්ගලයා දන්නේ. දැන් අසුදාත් පෘථග්ජන පුද්ගලයෙක් අර ආමිස සෝයක් ආස්වාදයක් ලැබෙනකොට තරයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළා ආස්වාදයක් ලැබෙනවා. ඒ වගේම කාම විතක්ක විචාර පවත්වලා ආස්වාදයක් ලැබෙන ඒ දෙකම ආමිස සෝයක්. ආමිස සෝය කියන එකේ ඉතුරු වෙනවා අධ්‍යාත්මය තුළ මනෝමය කාය තුළ ඔය කියන කෙලෙස් ගති පොඩියක් ගොඩ ගහෙනවා, එකතු වෙනවා, රැස් වෙනවා, රැඳෙනවා. නමුත් අර නිරාමිස සෝයකින් ලබන එකේ එහෙම එකතු වෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සතර කමඨහන් තමයි බුදුහාමුදුරුවෝ මේ භාවනාවක් හැටියට දුන්න එකම එකම භාවනාව ආනපාන සති. ත්‍රිපිටක ධර්මයේ තියෙනවා බුද්ධ දේශනාවේ සූත්‍ර ධර්ම සිය ගානක ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේන්තු සත්ත බොජ්ජංගේ පරිපූර්ණේන්තු ද්වින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණේ. මගපල් ලබන්නත් ප්‍රඥා විමුක්තියටපත් වෙන්නත් ආනපාන සතියමයි. හැබැයි ආනපාන සතියමදී කියලා අද සම්මතයෙන් පන්සල්වල භාවනා මධ්‍යස්ථානවල හුලං අදිනවා පිටකර. ඒක ආනපාන ප්‍රාණයාම භාවනා. ඒක නෑ සති සමාධිය. ඉතින් ආනපාන සති සමාධි භාවනාව කියන්නේ රාහුල හාමුදුරන්ට පොඩි කාලේ බුදුහාමුදුරුව මේ මහා රාහුල වාද සූත්‍රය පැහැදිලි කළා. පැහැදිලිව මෙන්න මේකයි රාහුල ආනපාන සති සමාධිය කියලා ත්‍රිපිටකයේම තියෙනවා වඩන හැටි. මේවා ත්‍රිපිටකයේ ආශ්‍රයෙන්ම අපි බුද්ධ දේශනා ආශ්‍රයෙන්ම හොයාගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒවා අපි ඒවා නෙමෙයි, අපි කියපුවා නෙමෙයි, බුදුහාමුදුරුව කියපු දේවල්. ස්වාමීන් වහන්ස, මට දීර්ඝ කාලයක් තිබිච්ච මේ ගැටලුව තමයි දැන් එතන අර හැමතිස්සෙම ඒ වචන පෙළිය මෙනෙහි කරනවාද කියන එක පිළිබඳව. ඒ කියන්නේ දැන් අපි දැනගන්න ඕන, අපි පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන, හිත පදම් කරගන්න ඕන මේකට. තරහක් එනකොටම මෙත්තානුසති, මාතානුසති, බුද්ධානුසති වඩන්න. රාගයක් එනකොටම අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන්න. අපි පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන, අපේ හිත පදම් කරගන්න ඕන. අනිපාර මේක කරන්න අපිට යනකොට, එනකොට, කනකොට, බොනකොට, වැසිකිලි යනකොට, වාහනයක් කෙලවනකොට, කාර්යාලේ වැඩ කරනකොට, උගන්වනකොට, ඉගෙන ගන්නකොට, ඕන වෙලාවක ඒ වැඩේ කරන ගමන්ම අපේ හිතත් මේකට පුරුදු කරගන්න. ඒ වැඩේ අත්තර දාලා හරියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ ගච්ඡන්නෝවා ගච්ඡාමීටි පජානාති. තිතෝවා තිතෝස්මින්ටි පජානාති, නිසිනෝවා නිසිනෝ පජානාති කියලා බුදුහාමුදුරුවෝ කියයි. ඒකයි. කපතේ. කරුවා